කරවිතය අපි කතා කර කර හිටිය ගේ සතියේ සමාන්තරගත පද්ධති ශ්‍රේණිගත පද්ධති ඒක කෝෂ ගැනත් කතා කරා බල්බ ගැනත් කතා කරා මතකයිද අද අපි කතා කරන්න පුතේ සරල විද්‍යුත් පරිපථ දෙකක් ගැන මොකද්ද සරල විද්‍යුත් පරිපථ දෙකක් ගැන පුතාලා දන්නව පරිපථයක් කියන්නේ ධාරාව ගමන් කරන්නත් ඕන නේද බල්බයක් හරි මෝටරයක් හරි උපාංගයක් තියෙන්නත් ඕන. එහෙම අදුපේකට තමයි අපි කියන්නේ පරිපථයක් කියලා. අපිට එයාට පුතේ මුලින්ම කතා කරන්න තියෙන්නේ විදුලි පන්දම. විදුලි පන්දමක් ගත්තොත් පුතාලා දැකනට විදුලි පන්දමක ඉස්සරහ තියෙන මෙන්න මේ වගේ කෝප්පයක් වගේ හැඩයක් ගන්න කොටස. එතන මැද එතනට තමයි බල්බය සම්බන්ධ වෙන්නේ. මේ බල්බය හරි මේ මේ හැඩයට කියන නම මොකද්ද පුතේ? මේ වගේ හැඩයකට කියන නම මතකද? උත්තල හැඩයද අවතල හැඩයද? හතේ බන්දිනි කියලා දුන්න දර්පණ ගැන. අවතල හැඩය. මේකට කියන්නේ අවතල හැඩය. ඒතර මේ අවතල දර්පණයක හැඩයක් තමයි මේ ආරන් තියෙන්නේ. හරියටම මේ බල්බේ තියෙන යාගේ නාභිය. නාභිය කියන්නේ මතකද දන්නේ කිරණ ඇවිල්ලා එකතු වෙන තැන. ඒතර දැන් මේකෙන් කිරණ පිට වෙන එක නෙ වෙන්නේ. कोश संबंध करनवा कोश देखा कितर दानवा ඊළඟට මේ කෝෂය හිර වෙන්න පොඩි මෙතන ස්ප්‍රින් එකක් වගේ තියෙනවා දඟරයක්. ඒකට තමයි හිර වෙන්නේ කෝෂය. නැත්තම් බුරුල් වුණොත් මෙතනින් විසන්දි වෙනවනේ. ඒකෙන් එනවා වයර් එකක් මෙහෙම. ඒ වයර් එක ඇවිල්ලා මෙතන තියෙන ස්විච් එක. මේ හරි තියෙන පුතේ ස්විච් එක. ඊට පස්සේ මෙයා මෙහෙම ඇවිල්ලා මෙයත් එක්ක සම්බන්ධ වෙනවා. එතන මෙතන වයර් එකක් නැහැ. මේ ඉස කෙලින්ම බල්බෙට සම්බන්ධ වෙනවා. මෙතන වයර් එකක් නැහැ. මෙහෙ අපිට තඹ කම්බියක් කැවිලා සම්බන්ධ වෙන්න ඕන. ඔක තමයි සැකැස්ම. එතන කෝෂ දෙකක් තියෙන්නත් පුළුවන් කෝෂ තුනේ ඒවත් තියෙනවා. කොහොම හරි කෝෂ තියෙන්නේ එකක් පිටුපස්සේ එකක්. ඒ නිසා අපි මේකට කියනවා නම මොකද? ශ්‍රේණිගතව තියෙනවා කියලා. මොනා කියලාද කියන්නේ? ශ්‍රේණිගතව තියෙනවා කියලා. ඊට පස්සේ මේ තියෙන්නේ ස්විච් එක. මෙතන තියෙන්නේ බල්බය පුතේ. ඒ බල්බය කිරණ පිට කරනකොට වෙන්නේ මෙහෙම මේ අවතල හැඩෙති මේ මේකට කියන්නේ පරාවලය කියලා. එතන මේ පරාවලයේ වැදින පුතේ මෙහෙම ඈතට යනවා පරාවර්තක. එයා කරන්නේ කිරණ පරාවර්තනය කරන මෙහෙම මේ විදිහට ඇවිල්ලා වැදිනා මෙහෙම ඈතට යනවා පුතේ. මේම ඈතට යනවා. ඒක වාසියක්. ඇයි? ගොඩාක් ඈතට කිරණ යනවා. මේ බල්බේ තියෙන්නේ අර මේකේ අනිත් පැත්තනේ වෙන්නේ. මෙහෙම ආවොත් මෙතනට එකතු වෙනවා වගේ. දැන් මෙතනින් ආවොත් මෙහෙට යනවා. එතන මේ බල්බේ තියෙන්නේ කොහෙද? අවතල දර්පණේ නාභියේ. කොහෙද තියෙන්නේ? අවතල දර්පණේ නාභියේ තියෙන්නේ. මෙතන තියෙනවා ධනාග්‍රය, මේක ඍණාග්‍රය, මේක ධනාග්‍රය, මේක ඍණාග්‍රය. දැන් අපිට මේකට සම්මත සටහනක් අඳින්නත් ඕන වෙනවා. එතන කොහමද අපි සම්මත සටහනක් අඳින්නේ? බල්බය අඳිනවා. ඊට පස්සේ බල්බයත් එක්ක තියෙනවා කීයද කෝෂ? දෙකක්. ධන ඍණ ධන ඍණ. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? මේ පැත්තෙන් තියෙනවා ස්විච් එකක් නේ පුතේ. මොකද්ද තියෙන්නේ මේ පැත්තේ? ස්විච් එකක් තියෙනවා. එයා මෙහෙම සම්බන්ධ වෙනවා. ඔන්න. මේ මොකද්ද අපි අඳින්නේ? විදුලි පන්දමට සම්මත සටහන. මේ තියෙන්නේ බල්බයක සටහන, මේ තියෙන්නේ කෝෂවල සටහන, මේ තියෙන්නේ ස්විචේ සටහන. ධන ඉස්සරහට තියෙන නිසා මෙතනත් ධන ලකුණ ඉස්සරහට තියෙන. පැහැදිලිද? එහෙනම් අපි ඒක ඉවර කරලා ඉමු. සරල විද්‍යුත් පරිපථ විද්‍යුත් උපකරණයක්
सरल विद्युत परिपथ विद्युत उपकरण सन्नायक कंबी मगिन वियली कोश वलट संबंध भी अति परिपथ सरल विद्युत परिपथ भी එවැනි දෙකක් ගැන අපිට ඉගෙන ගන්න තැන එකක් තමයි කියමු විදුලි පන්දම දෙවෙනි එකට කියනවා ආලෝක අලංකරණ පරිපථ ඒ කියන්නේ ලයිට් පොටස් නම් කරගම් පුතේ නම් සම්මත සටහනක් තදි එක කියන්නේ ප්ලාස්ටික් ආවරණය දෙක කියන්නේ देखसा हाय क्या सन्नायक संबंध कंबी दहातुन पहाके परावर्त के हतर के अने बल्बे तुन के अने वियली कोश सामत सटान लियो एंदद
श्रेणीगतव संबंध कर मै वियलिकोश बल्ब लोह सर्पिल दुन्न सुविच मगिन परिपत्य हा संबंध वे परावर्तके अवतल दर्पणयक् लेस क्रिया कराई परावर्तके अवतल दर्पणयक् लेस क्रिया कराई दर्पणे नाभ्य मत बल्बे रंधवायत परावर्तके वेदगत्यम वन्ने आलोक किरण हेकिता कैतट परावर्तने वीमाय पुते पुतालट हेट दालयति नेद मे विदुषाम पैन तीयन देवेनि कोटस दे एमति दरु एव अरंगीला करला लबन सत्य सत्य देखने विभाग देखा क्लास्टिक पलवेनी वार वारे वितरा विसी अटवेट देवेनी वारे तो अपे देवेनी वारे तीवर अवेन पोड इतिरवेदरी मंकेन एकटा लास्ती विसी एक विसी अट हेमोम लिया मम बलो लकन के इंदा मुल्वा वार देखें मेन मेन तीन पेपर्स देखा मत
ඊළඟට ආලෝක අලංකරණ පරිපත දහගෙන ඉන්න මං ආයේ බෝඩ් එකට යනවා ආගෙන පුතේ ආලෝක අලංකරණ පරිපත ගැන කියන්නේ අපි ආලෝක අලංකරණ පරිපත කියන්නේ මොනවද සාමාන්‍ය ලයිට් 12 වලට මොනවාද ලයිට් 12 වලට එතකොට අපි ලයිට් 12 හදනකොට තියෙන ප්‍රශ්නේ තමයි එකක් අපි හදන්නේ අඩු වෝල්ටියතාව තියෙන බල්බ වලින් හැබැයි අපි සම්බන්ධ කරන්නේ වැඩි වෝල්ටියතාවක් තියෙන තැනකට එක්ක ගෙදර තියෙන විදුලි සැපයුමත් එතකොට ඒක පිච්චෙන්නේ නැති වෙන්න නම් මම මේ ඉස්සෙල්ලා කිව්වා මොකද්ද ඔයගොල්ලෝ කරන්න ඕන එක බල්බයක තියෙන වෝල්ටියතාව බෙදන්න ඕන අපි සම්බන්ධ කරන තැන තියෙන වෝල්ටියතාව. තේරුණා? එතකොට දැන් 240යි නම් ගෙදර තියෙන්නේ අපි හදන්නේ 12 V වෝල්ට් නම් එතකොට අපිට බල්බ 20ක්වත් අඩුම ගානේ ඕන. එහෙමයි හොයන්නේ. එතකොට 25ක් විතර දැම්මනම් උඟක් හොඳයි. ඊට පස්සේ මේකත් පුතේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ විදිහට එකක් පිටුපස්සේ එකක් අපිට සම්බන්ධ කරන්න පුළුවන් බල්බ. හිතර මේකට කියන්නේ ශ්‍රේණිගත සම්බන්ධයක් කියලා. මොකක් කියලාද කියන්නේ? ශ්‍රේණිගත සම්බන්ධයක් කිය. ශ්‍රේණිගත සම්බන්ධයක්. මේකේ තියෙන අවාසිය තමයි එක බල්බයක් පිච්චුනොත් මේ එකක්වත් පත්තු වෙන්නේ නැහැ. හැබැයි ඒවා පිච්චිලා නැහැ. හේතුව තමයි මේ ධාරාව මෙතනින් එහාට යන්නේ නැහැ. හිතර ඕගොල්ලෝ ඉතයි ඉතින් මෙතනට වෙනකන් එන නිසා මේ දෙක පත්තු වෙන්න ඕන නේ කියලා. එහෙම නැහැ. මේක අර මම කිව්වා ගම හරහා දුවන වගේ මොකද වෙන්න ඕන? පටන් ගත්ත තැන ඉඳන් අවසන් වෙනකම්. දැන් මෙතන ඉඳන් නම් පටන් ගත්තේ මෙහෙම ගිහිල්ලා මෙතන ඉඳන් අවසන් වෙන්නේ මෙතනට වෙනකම් වෙන්න ඕන මේ. මෙහෙ වටේ ගහන්න ඕන. නැත්තම් පත්තු වෙන්නේ නැහැ. ඒක නේද? මෙවැනි පරිපත්ත වලට කියන්නේ අපි මොකද? ශ්‍රේණිගත පමණයි. ඊට පස්සේ දැන් අලුතෙන් හදන අය පුතේ පොඩි වෙනසක් කරා. මොකද ඒගොල්ලෝ කරේ, ඒගොල්ලෝ ලයිට් 12 කීපයක් මෙහෙම හැදුවා. ශ්‍රේණිගතව ලයිට් 12 කීපයක් හදලා ඒවා එකිනෙක මොකද කරේ? සමාන්තරගත කරා. ඒවා එකිනෙක මොකද කරේ? සමාන්තරගත කරා. එතකොට දැන් මෙතන අපිට ලයිට් 12 තුනක් වගේ පේනවා. ඒකට එකම ලයිට් 12. ඉතින් අපි තුමු ලයිට් 100ක එකක් නම් 25 4ක් හදනවා. තේරුණා නේද? එතකොට මේක A නම් මේක B නම් මේක C නම් මේකේ තියෙන වාසිය මොකක්ද? මේක A නම් මේක B නම් මේක C නම් මේකේ තියෙන වාසිය මොකක්ද? මේ B කියන ලයිට් 12 පිච්චුනොත් එහෙම A සහ C මොකද වෙන්නේ? නැවත වැඩ කරනවා. A හා C වැඩ කරනවා. හරිද පුතේ? එතකොට B කියන ලයිට් 12 නිමෙනවා. හැබැයි A හා C මනায়නත් පත් වෙන එක වාසිය. තේරුණා නේ? ඉතර අලුතෙන් එන ලයිට් 12 ගොඩක් අය කියනවා ඔයගොල්ලෝ දැකලා ඇති ඔය ලයිට් 12 ක් දැම්මාම වෙසක් එකට හරි නත්තල් ගාකට හරි තමයි එක පේලියක් නිවිලා තියෙන අනිත් පේලි වැඩ කරන. ඒකට හේතුව තමයි ඒකේ බල්බ් එකක් මොනවා වෙලාද? පිච්චිලා. හරි? ඉතර මේවට අපි කියන්නේ විදුලි අලංකරණ පරිපත කියලා. ශ්‍රේණිගත වෙන්නත් පුළුවන්, ශ්‍රේණිගත සහ සමාන්තරගතව තියෙන්නත් පුළුවන්. හරි? දෙමු. විදුලි අලංකරණ පරිපත් විවිධ උත්සව කටයුතු වලදී ආලෝක අලංකරණය සඳහා භාවිතා වන පරිපත විදුලි අලංකරණ පරිපත ලෙස හඳුන්වයි. මෙම පරිපත නිර්මාණය සඳහා
අලෙවෙනි එක පුතේ ශ්‍රේණිගත වෙන්නත් පුළුවන් දෙවෙනි එක මේක හරි නේද ශ්‍රේණිගත සම්බන්ධ කිරීම අවාසිය තමයි මොකද්ද එක බල්බයක් පිච්චුණොත් එහෙම ඉතුරු බල්බත් මොනවා වෙනවද නිවිලා යනවා හරි දෙවෙනි එක නම් කරගන්න ශ්‍රේණිගත හා සමාන්තරගත බල්බ පද්ධති हरिद ये मन संबंधिया श्रेणीगत संबंधिया सामांतरगत संबंधिया मेक वासीयतम एक बलबय दवीगिय बीहासी परिपत मुगदी दिघटम दलवेन हरिद मेती अभी अंदप अवस्था मैं अदलती लाइट मेके श्रेणीगत मुगदी සමාන්තරගත තියෙන මේ පෙන්නලා තියෙන අපි එකට ස්විච් දාපු අවස්ථාව. එතන මේ එකින් එක අපිට ඕන නම් මොනා කරන්න පුළුවන්ද? ඕෆ් කරන්න පුළුවන්. එහෙනම් මේකේ වෙනස මොකක්ද? මේකේ ස්විච් දාලා තියෙන්නේ වෙනස් විදියට පුතේ. මේකේ මේ ස්විච් එක දැම්මොත් මොකක් වෙයිද? මොන බල්බපත් වෙයිද? අර ස්විච් එක වහලා නැහැ මේකේ විතරක් ඔන් කළා. අරක ඕෆ් කළා. එතන මොකක්පත් වෙයිද? රතු පාට විතරයි. එතකොට රතු පාට එක නැතුව මේ ස්විච් එක විතරක් කරුවොත් මොකක් වෙයිද? නිලොයි කොළයි දෙකම. බලන්න පුතේ නිලොයි කොළයි දෙකම. අපි දෙකම වැහුවොත් එහෙම
ඔක්කොම පත් වෙනවා. ඒ වගේ අපිට ඕන තැනට ස්විච් එක දාලා මොනා කරන්න පුළුවන්ද? පාලනය කරන්න පුළුවන්. එන ටග්ගාලාන්දී පුත පරිපත සටහන්. LED එකක් අඳින විදිය මතකයි නේද? ත්‍රිකෝණයයි ඉරිකෑල්ලයි ඒතල දෙක. ත්‍රිකෝණයෙන් තමයි ධනාග්‍රය. ඍණ පැත්ත කොහොමද පෙන්වන්නේ? ඉරිකෑල්ලකින්. ඒතල වලින් මොකද්ද කියන්නේ? ආලෝකය විමෝචනය කරනවා කියලා. ඒ නිසා මේකට කියන නම ආලෝක විමෝචක ඩයෝඩ්. හරිපතේ ඇඳ තේරුමක් අරගෙන අඳින්න. නිකන් චිත්‍රයක් වගේ අඳින්න එපා. LED එකක් අඳින විදියට අඳ. හරිද? හරි පුතේ, අපි ඊළඟට යනවා. ඊළඟ කොටසට ධාරා පාලන උපාංග. මොකද්ද කියන්නේ ඒකට? ධාරා පාලන උපාංග මොකද්ද පුතේ? පාලනය කියන්නේ මොකද්ද? පාලනය කියන්නේ මොකද්ද? පාලනය කියන එකේ අදහස එයාට පුළුවන් නේද? ඇතුල් වෙන අය හරි ගමන් කරන අය හරි මොනා කරන්නද? පාලනය කරන්න.
पालने के अम किसी कोटसा पालने करण දැන් පාසලක විදුහල්පතිතුමා මොකද කරන්නේ? ළමයින්ව පාලනය කරන නේද? උතර කියන විදියට එළියට යන්න කිව්වොත් එළියට යන්න ඕන නේද? පේළියට යන්න කිව්වොත් පේළියට යන්න ඕන නේද? රථ වාහන පාලනය කරන කවුද? පොලිසිය. රථ වාහන පොලිසිය නේද? ඒගොල්ලෝ රථ වාහන පාලනය කරන නේද? කියනකොට නවතින්න ඕන. එතන මෙතන කවුද පාලනය කරන්නේ? මෙතන මොනවද පාලනය කරන්න යන්නේ? ධාරාව ධාරා එහෙනම් මේවට අපි කියන්නේ මොනවා කියලාද ධාරා පාලන උපාංග යන උපාංග එතන මේ යටතේ දෙකක් තියෙනවා එකකට අපි කියන පුතේ ස්විච් කියලා දෙවෙනි එකට කියනවා ප්‍රතිරෝධක කියලා දෙකේ පොඩි වෙනසක් තියෙනවා ස්විච් එකකින් කරන්නේ ධාරාවට එක්ක යන්න දෙනවා එක්ක යන්න දෙන්නේ නැහැ එයාට බෑ අඩු අඩු කරන්න බෑ තේරුණා යනවා නම් යන්න දෙනවා එහෙම නැත්නම් යන්න දෙන්නේ නැහැ ඔයගොල්ලෝ ගෙදර කාමරයට ගිහලා ස්විච් එකක් දාන්න ඒතර ස්විච් එක විදුලිය ගිය ගමන් බල්බේ පත්තු වෙනවා නතර කරපු ගමන් නතර වෙනවා ඒ කවුද කරන්නේ ස්විච් अभी मैं स्विच आट दिपते स्विच तुना कथा करना स्विच तनि नमाट यातुर कमे यातुर यातुर පේනු යතුරු මෙයාටම තව නමක් කියනවා තනිමන් තකන යතුරු කියලා. ඒ කියන්නේ එකම පැත්තකට දාර අපි බලමු මොකද ඒගොල්ලන්ගෙන් කරන්නේ කියලා. ඒ වගේම ප්‍රතිරෝධක වර්ග කීපයක් තියෙන පුතේ ප්‍රතිරෝධක ප්‍රතිරෝධය කියන්නේ මොකද්ද? බාධාව. කාට බාධාවද? ආලෝකය ගමන් කිරීමට තියෙනව බාධාව. ප්‍රතිරෝධය වැඩි නම් එහෙනම් ලියන්න එපා පුතේ පෑන් අල්ලන්නේ කවුරුත් මං කියන්නේ හංගේ ප්‍රතිරෝධය වැඩි නම් බාධාව වැඩි නම් ධාරාව අඩු වෙයිද වැඩි වෙයිද අඩු වෙනවා පළවෙනි මේ ප්‍රතිරෝධයේ සහිතව හදපේවට තමයි අපි කියන්නේ ප්‍රතිරෝධක කියලා පළවෙනි වර්ගයට අපි කියනවා නම පළවෙනි වර්ගයට අපි කියනවා පුතේ නම ස්ථිර ප්‍රතිරෝධක මොකද ඒකට කියන්නේ ස්ථිර ප්‍රතිරෝධ ඒකේ අදහස ඒකේ තියෙන අගේ ස්ථිරයි වෙනස් වෙන්නේ නැහැ ගත්ත ගානම තමයි තියෙන්නේ දෙවෙනි එකට කියන්නේ අපි විචල්‍ය ප්‍රතිරෝධක කියන්නේ අපිට වෙනස් කරන්න පුළුවන් දැන් ඔයගොල්ලෝ දැකලා තියෙන නේද ෆෑන් එකේ අපි වේගය මොකද කරන්නේ වෙනස් කරනවා विचल्य प्रतिरोधक धारा नियामक धारा नियामक आलोक प्रतिरोधे विनाशन आलोक संवेदी प्रतिरोधक इंग्लिश आकृति आलोक संवेदी प्रतिरोधक मैं पोड्डा खाई दिखने का एल डी आर के नाम एल डी आर दंगा मनोवाद धारा पालन उपांग एवं कोटास स्विच सह क्या मैथक मैं बोट के बल क्या कटोल स्विच सह प्रतिरोधक स्विच नवत कोटास्तुन बेदनवा सामान्य स्विच टकन यातुर पेनु यातुर प्रतिरोधक स्थिर प्रतिरोधक तीयनवा विचाल्य प्रतिरोधक तीयनवा धारा नियामक तीयनवा आलोक संवेदी प्रतिरोधक तीयन अभी प्रतिरोधक क्या देवनोटे मुलिमे मुनाट स्विच क्या कीरते स्विच वर्ग तुना
අපි හිතමු ඔබ කරුවලේ ගෙදර වෙන තාත්තා කරුවලේ ගෙදර එන අවස්ථාව නිකන් හිතමු තාත්තා එතකොට ඔන්න බයිසිකලේ එනවා මොටෝ බයිකේක තාත්තා එනවා හරිද ඊට පස්සේ ගෙදරට ඇවිල්ලා ගෙදරට ආවා කියලා කොහමද ඔයාලන්ට කියන්නේ බෙල් එක ගහනවා ඊට පස්සේ සාලෙට ඇවිල්ලා ලයිට් එක දානවා. එතන මොකද වෙන්නේ? බල්බ් එක පත්වේ. මම දැන් අවස්ථා තුනක් ගැන ගත්තා. අපේ පළවෙනි ස්විච වර්ගය මෙහෙමයි පුතේ. පළවෙනි ස්විච වර්ගය මෙහෙම අපිට මෙහෙම බාහුවක් තියෙනවා. අපිට මෙහෙම බාහුවෙන් මෙහෙම පහත් කරන්න පුළුවන්. පහත් කරාම මෙතනට ඔන් වෙනවා. ඔන් වෙනවා. ඔන් වුණාම ඔන්නුනාම මේක ඔන්න අවස්ථාව වෙනවා මේක පල්ලයට වැටුණා මෙතෙන්ට වැටෙන වැටෙනවා හිර වෙනවා හිර වුණා මේක මොකද ඔන් වෙනවා ආයෙ ඕෆ් කරන්න ඕන කවුරු හරි ඇවිල්ලා උඩට දාන්න ඕන ඒතර උඩට දාපු ගමන් නැවත මොකද වෙන්නේ එහෙම ඕෆ් වෙනවා ඒකට හේතුව මේ වයර් එක තියෙන්නේ මේ දෙන්න අතර මේ දෙන්න අතර ඒතර දැන් එන ධාරාව මෙහෙම ඇවිල්ලා මෙයා දිගේ ගිහිල්ලා මෙතනින් යනවා දැන් මොකද වෙන්නේ එන ධාරාව මෙතනින් උඩට නැවතිලා ඉන්න යන්න බෑ යටට පාත් කරනකම් මොකක් වෙනවද ඉන්නට ඕන පාත් කරනක ඉන්න ඕන මේකට කියන්නේ මොකද්ද පුතේ සාමාන්‍ය ස්විච් එක නැත්නම් යතුරු හරි මම මේ ස්විච් එක තිබුණොත් පෙන්වන්න. එතන මේකට කියන්නේ මොකද්ද පුතේ? ස්විච් ඒ කියලා. නැත්තම් සාමාන්‍ය ස්විච් එක නැත්තම් යතුරු එක. මේක අපි කොයි වෙතැන් වලද එදිනෙදා ජීවිතේ පාවිච්චි කරන්නේ? ඔගොල්ලන්ගේ කමේ තාත්තා ඇවිල්ලා ලයිට් එක දැම්මේ සාලි. තාත්තා ඇවිල්ලා ලයිට් එක දාලා කුස්සියට ගියාම ඔගොල්ලන්ට ඇවිල්ලා ඕන මොකද්ද? ඕෆ් කරන්න පුළුවන්. ඕෆ් කරන්න පුළුවන්. මේ තියෙන්නේ පුතේ මේ තියෙන්නේ සාමාන්‍ය ස්විච් මේ උඩට දැම්මා මොකද වෙන්නේ උඩට දැම්මා මොකද වෙන්නේ ඕෆ් වෙනවා පාත් කරාම ඔන් වෙනවා ආයි ඕෆ් වෙනවා ඔන් වෙනවා ඒතර මෙතනට තමයි වයර් දෙක අපි මොනා කරන්නේ සම්බන්ධ කර හරි ඒතර මේවා වැඩි දියුණු වෙලා තමයි මේ වගේ ස්විච් හැදිලා තියෙන්නේ ඒතර ඒක දැම්මා මේකේ තියෙන දේ තමයි දාලා තියෙන තා කොන් ඕෆ් කරනකොට ආයි ගිහිල්ලා ඕෆ් කරන්න මොන ආයි දානවා නම් ගිහිල්ලා දාන්නට ඕන ඒ වගේම එක්කෙනෙක් දැම්මහම වෙන කෙනෙකුට ඕෆ් කරන්න පුළුවන් ලොකු ආරක්ෂාවක් නැහැ එක දිගට වැඩ කරන ඒවට හොඳයි දාලා තියලා යන්න පුළුවන් දෙවෙනි එක කතා කරොත් ඒකේ තියෙන වෙනස තමයි ඒකේ තියෙනවා පොඩි මොකද්ද පොඩි මෙහෙම සර්පිල දුන්නක් වගේ මෙහෙම නැමිච්ච ගතිය එතකොට අපි යාව මේකේ ගාවනවා නම් මොකද කරන්න ඕන? ආ පාත් කරන්න ඕන. ආය ඇඟිල්ල ගත්තා ආය ඉබේ මුඩට යන. ඒ කියන්නේ එයා ඔන් වෙන්නේ පාත් කරන් ඉන්නකම් විතරයි. එන අදාළ පුද්ගලයා මෙතන ඉඳන් ඔබ ඔබ ඉන්න ඕන. නැත්තම් වැඩ කරන්නේ නැහැ. මොකද්ද මේ වගේ දෙයක් ඔකල දාන්න ස්විච් එක. මේ තාත්තා බෙල් එකේ එතන ඔයගොල්ලෝ දන්නවා බෙල් එක ගහනකොටම දන්නවා එතන කවුරු හරි ඉන්න වා කියලා. මොකද එයා ඉන්නවනම් විතරයි වැඩ කරන්නේ. ඒ වෙලාවට පාත් කරාම මෙබෙන. ඒ කියන්නේ එක පැත්තකට විතරයි ධාරාව යන්න දෙන. ඒ නිසා මෙයාට තව නමක් කියනවා මොකද? තනිමන් ටකන යතුරු කියලා. ඊට පස්සේ මේකේ මේකට වඩා මේකේ වෙනස මොකද්ද පුතේ? දාලා යන්න බෑ. ඔන් කරන්න වෙන්නේ ඔබන් ඉන්නකම් විතරයි. තුන්වෙනි ස්විච් වර්ගය ඒකෙදි වෙන්නේ මෙහෙම තඹ වලින් හරි මොන වයරින් හරි හදලා තියෙන පුතේ මෙතන මැද හිඩ ශක්තිය. ඒතර වයර් දෙක මේ දෙකට සම්බන්ධ වෙනවා. මෙතන තියෙන්නේ හිඩස. මේ හිඩස සම්බන්ධ වෙන්නේ මෙහෙම අපි දාන තවත් යතුරුකින් නැත්තම් පේන කූරකින් විතරයි මෙහෙම. මේක මෙතනට මෙහෙම ගැව්වොත් වැඩ කරනවා.
ඇයි මේක ගැව්වොත් මේ දෙක ගාවන්? එතකොට මේක මේක වගේ තමයි. මේක ගහනකම් on, මේක ගලවපු ගම off. මොකද්ද වෙනස? කවුරු හරි කෙනෙක් මේක අරන් ගියොත් ගලවලා වෙන කෙනෙකුට ඇවිල්ලා on කරන්න බෑ. මේක වගේ බෑ. ඇයි? කූර ඕන. ආරක්ෂාව වැඩි. වෙන අයට on කරන්න බෑ. අදාළ පුද්ගලයෙක්ගෙන් ගිහිල්ලා එක්ක මේ යතුරු ඉල්ලන් එන්න ඕන. ඇවිල්ලා දාන්න ඕන මෙතන. ඒකට කියනවා මොකක්ද කියලාද? ආ? පේනු යතුරු කියලා. ආරක්ෂාව ටිකක් වැඩි. මේ වගේ ඒවා කොහෙදද ඔයගොල්ලෝ දකින්නේ? මේ මෝටර් බයිසිකල් ස්ටාර්ට් කරන්න. යතුරු නැත්තම් ස්ටාර්ට් කරන්න බෑ. තේරෙනවද? වාහනවල ඉස්සරමාව යතුරු. දැන් නම් ටිකක් වෙන බටන් තියෙනවා. ඉස්සරමාව යතුරු දාලා මොනා කරනවද? ඔන් කරන්න ඕන වාහනේ ස්ටාර්ට් කරා. තමාර මැෂින් තියෙනවා කර්මාන්ත ශාලාවල. යතුරු දැම්මට පස්සේ තමයි ඔන් කරන්න දෙන්නේ. නැත්තම් වෙන සේවකයොත් මැෂින් එක ඔන් කරලා වැඩ කරනවා. ආරක්ෂාව වැඩි. ඒවට කියන්නේ මොනවා කියලාද? පේනු යතුරු කියලා. දැන් තුනේ වෙනස තේරුණා? ආයෙ කියමු. සාමාන්‍ය යතුරු. පුතේ බෝඩ් එක බලන්න. සාමාන්‍ය යතුරු, තකන යතුරු, පේනු යතුරු. මෙයා අපි කියන එකම දිශාවකට ධාරාව නිසා මට තව නමක් කියලා මොකක් කියලාද? තනිමන් තකන යතුරු කියලා. හරි? බලමු. ධාරා පාලන උපාංග ධාරා පාලන උපාංග පරිපථයක් තුළින් ගලන විද්‍යුත් ධාරාව පාලනය කිරීමට බලපාන උපාංග ධාරා පාලන උපාංග වේ. මේවා ප්‍රධාන කොටස් දෙකයි. එක ස්විචය කොටස් තුනකට කඩමු. සාමාන්‍ය ස්විචය කියන මේ දෙක. තකන යතුරු සහ පේනු යතුරු. ප්‍රතිරෝධක තුනයි. අතරම හතරක් තියෙනවා. ස්ථිර ප්‍රතිරෝධක, විචල්‍ය ප්‍රතිරෝධක, ආලෝක සංවේදී ප්‍රතිරෝධක.
අපි ඊට පස්සේ අම්පුත්තේ ස්විච වලට ස්විච වර්ග 3ක් තියෙනවා නේද? කියමු එකපාර සාමාන්‍ය ස්විච නැත්නම් අපි කියනවා යතුරු කියලා, තකන යතුරු, වේණු යතුරු. හරි? බලන්න රූපේ දැක්කම අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන පුතේ. ඊට පස්සේ ඒවායේ භාවිතය. ස්විච බොහෝ විට ධනාග්‍රයට යොදනවා. තකන යතුරු මේ වෙනස වන්නේ ලෝහ පතුරක් දුන්නක් ලෙස ක්‍රියාත්මක කිරීමයි. ඒක පාත් වෙලා තියෙන්නේ කියන්නේ බලයක් යොදලා තියෙනකම් විතරයි ගෑවෙන්නේ. බලය ඉවත් කරපු ගමන් නැවත උඩට එන. පිට පේනු යතුරු පිටතල වලින් සාදා ඇති ලෝහ කූරු දෙකක් අතර හිඩසක් තබා එම හිඩසට පේනු යතුරු සම්බන්ධ කළ විට පරිපථය සම්පූර්ණ වී දරාව ගලා යයි. තකන යතුරු අත ඉවත් කළ විට දුන්නක් ලෙස ක්‍රියා කර ලෝහ පතුර නැවත උඩට එසෙබේ. එක් දිශාවකට පමණක් ධාරාව ගලා යාමට භාවිතා කරයි. හයිලයිට් කරන්න එම නිසා තනිමන් තකන යතුරු ලෙසද හඳුන්වයි. එනිසා පුතේ අපි කියනවා තනිමන් තකන යතුරු කියලා. හරි පුතේ. දැන් අපි කරන්න යන්නේ ඊළඟට. මේ පරිපථයක් ඇඳලා තියෙන්නේ. පුතාලට ස්විච ගැන අදහසක් කියලා දෙන්න යන්නේ. මං කිව්වා ස්විචයක් දැල්වෙන්න නම් අර ගමහරා දෙවීම මතක් කරගන්න. මතකද කිව්වා? ඒ කියන්නේ මෙතනින් පටන් අරන් මෙහෙම වටේ ගහලා ඒ එන පාරේ ඉන්න අය විතරයි දැල්වෙන්නේ. මේ පැත්තෙනුත් යනවා නම් ඒගොල්ලොත් දැල්වේ. තේරුණා නේද? කොහොම හරි මොකද වෙනවද? ධනාග්‍රයෙන් පටන් ගත්තා නම් ඍණාග්‍රයට එන්නම ඕන. මේ වෙනුවට කරන්න හොඳට අහගෙන තමන් තනියෙන් කරන්න බා. එතකොට දැන් අපි බලන්නේ මේ හරි ලකුණෙන් කියන්නේ සංගෘත වී ඇති ස්විච මොනවද කියලා. තේරුණා නේද? සංගෘත වී ඇති ස්විච. ඉතින් පළවෙනි එක මොකද්ද කියන්නේ? K1 වලට හරියක් දාලා. එහෙනම් K1 on කරලා. දෙවෙනි එක K2 on කරලා නැහැ. K3 on කළා. දැන් ඔන්න මං හිතනවා K1 on කරලා K2 on කරලා නැහැ. K3 on කරලා. මෙහෙම යනවා. කවුරු හරි හිතනවා නම් මෙයා මෙතනට විතරක් ගිහිල්ලා නවතින්න පුළුවන්. ඔය එතනින් එහාට යන්න බෑ. ඇයි on කරලා නැහැ? මේ නිසා පාර සම්පූර්ණ කරන්නේ කවුද? K1 උයි K3 විතරයි. ඒ නිසා දැල්වෙන්නේ මොන බල්බද? ඒ පාරේ ඉන්න බල්බ කවුද එනවා? B1යි B3. නොදැල්වෙන්නේ B2. එහෙනම් නොදැල්වෙන බල්බෙට අපි කතරයක් දානවා. දැල්වෙන බල්බෙට අපි හරියක් දාන්නට ඕන මේ විදියට. එහෙනම් මම මෙහෙම හරි දැම්මනම් වැරදි දැම්මනම් හරි නේද? දැන් ඕගොල්ලන්ට එහෙනම් තනියෙන් ඊළඟේම පුරවන්න බලනවා කල්පනා. එකින් එකට වෙන වෙනම හිතන්න. ඇඟිල්ල අරන් එන්න බලන්න. මොකද පාර සම්පූර්ණ වෙනවාද නැද්ද බලන්න.
මුදපති අපි දෙවෙනි එක කවුරු හරි කියන්න මොකක් වෙලා ඇද්ද මොන බල්බෙද දැල්වෙන්නේ මොන බල්බෙද දැල්වෙන්නේ B1 බල්බේ දැල්වෙනවා වෙන උත්තර එකක පත් වෙන්නේ කට්ටියක් කියන B1 පත් වෙනවා කියලා B1 පත් වෙනවයි කියනයි පත් වෙන. ඇයි B1 පත් වෙන්නේ? K1 ස්විච් එක දාපු හින්දාද? ඔන්න K1 ස්විච් එක දානවා. ඔන්න මම දාන්න යන්නේ. ඔන්න දැම්මා. දැන් මොකද කරන්නේ? මේම ගියා, මේම ගියා, මේම ගියා මෙතනින් නවතිනවා. මෙතනින් නවතිනවා. එතකොට B1 බල්බේ හරහා ගියාට වටේ ගැහුවද? නෑ. දැන් මං කිව්වේ වටේ ගහන්න ඕනා කියලා කිව්වනේ. ගමහරා වගේ කියලා කිව්ව නේද? ඔය ඉතින් ගෝ පාවිච්චි කළා නෑ. දැන් අනිත් ඒවා හිතන්නේ නටක. එහෙනම් මොකද වෙන්න ඕන? එහෙනම් මොකද වෙන්න ඕන? එකක්වත් පත්තු වෙන්නේ නෑ. ඊළඟ එකේ K2යි K1යි. මොකක් වෙයිද? B1 බල්බේ පත්තු වෙයි. B2 බල්බේ විතරයි. ඊළඟ එකේ ඔක්කොම ඔන් කළා. ඔක්කොම පත්තුවේ ඊළඟ එකේ ඔක්කොම ඔෆ් කරලා ඔක්කොම ඔෆ් වෙයි ඊළඟ එකේ K1 විතරයි ඔෆ් කරලා තියෙන්නේ ඒ නිසා B1 උයි K1 ඔෆ් කරලා B1 පත්තු වෙන්නේ නැහැ B2 උයි B3 පත්තු වෙනවා දැන් කාවද ඔෆ් කරලා තියෙන්නේ K1 අපි බලමු පත්වේදික මම K1 ඔෆ් කළා මෙතනින් ඉඳන් මෙහෙම ගියා දැන් මොකද මෙහෙම ගියා මෙතනින් එහාට යන්න බෑ යන්න බැරි නම් කොහොමද වටේ ගහන්න ආය වුණා තේරෙන්නේ නැද්ද පුතාලට එහෙනම් එකක්වත් පත්තු වෙන්නේ නැහැ ඊළඟ එකෙත් එකක්වත් පත්තු වෙන්නේ නැහැ අයියේ K1 ඔෆ් කියන්නේ එතනින් යාට ධාරාව යන්නෙම නැහැ. තේරෙනවද ස්විච් එක වැඩි? ඒ නිසා මේ පරිපතේ කවුද පාලකයා? K1. K1 ඔෆ් නම් ඔක්කොම ඔෆ්. මොකද එතනින් එන්න ඉපේ ඉදිරියට ගලාගෙන. ඇලක් වගේ තමයි. ඔයගොල්ලෝ හිතන්නකෝ කොහොම හරි එහා පැත්තට වාහනයක් එලවන් යනවා වගේ තමයි විදුලිය කියන්නේ. ඉලෙක්ට්‍රෝන ධාරාව කියන්නේ. දැන් ඔතනින් පාලම වහලා නම් මොකද කරන්නේ යන්න වෙන්නේ දැන් ඔය පාලම කැඩිලා නැහැ ඔතනට එලා බලන් ඉන්නවා අනේ පාලම කැඩිලා නිකි කිය බලන් ඉන්නවා ඒකටට යන්න බෑ ඒ නිසා ස්විච් එකක් හරියට පාලමක් වගේ මේ ගමන් කරන පරිපතේ හරියට පාරක් වගේ පාරවල් දෙකක් තියෙනවා නම් තමයි එහා පැත්තේ මෙට්ටුවක් දාලා හරි යන්න පුළුවන් තනි පාරක් කැඩුනොත් ඉවර පැහැදිලිද පුතේ හරිද එන ඊළඟට අපි කතා කරන්නේ කවුරු ගැනද ප්‍රතිරෝධක ගැන කවුරු ගැනද කතා කරන්නේ ප්‍රතිරෝධක ගැන ප්‍රතිරෝධක කියලා කියන්නේ මොනවාද ප්‍රතිරෝධක ප්‍රතිරෝධය කියලා කියන්නේ මොකද්ද බාධාව කුමට බාධාවද ධාරාව ගලා යාමට තියෙන බාධාව ගැන නියමො සන්නායකයක් තුළින් විද්‍යුත් ධාරාවක් ගලා යාමට ඇතිවන බාධාව සන්නායකයක් තුළින් විද්‍යුත් ධාරාවක් ගලා යාමට ඇතිවන බාධාව ප්‍රතිරෝධය ලෙස හඳුන්වයි ඒක මනින එකකයට කියන්නේ පුතේ අපි ඕම් කියලා. මේක නිකන් පයන්නක් අනිත් පැත්ත හැරවුවා වගේ. ඕම් සංකේතය. ප්‍රතිරෝධය මනින උපකරණයට කියන නම මොකක් කියලාද? ඕම් මීටරය කියන. මොකක් කියලාද කියන්නේ පුතේ? ඕම් මීටර.
प्रतिरोध उपकरण ओम मीटर ओम मीटर प्रतिरोधक वलपुते भाविता वेन्ने इतर में प्रतिरोधे नमिते गुणे तीन उपांग वलट अभी क्या मना के लद प्रतिरोधक किया मना के लद क्या ने प्रतिरोधक किया एवं हाथला तीन ने प्रधान कांबी वर्ग देख के एवं कहाँ पाठ कर लती एक अगर क्या ने निक्रोम अनित्य अगर क्या ने मना मैंगन मैंगनीन मैग्नीशियम ने में अंदर मैंगनीन वे ने यह मिश्र लोह के ने क्या दासम का जो लोह की पे आके कतु कर लेता माय आधा लती ने कहे क्या ने मिश्र लोह के तांबा वाला प्रतिरोधे इता अडुनिसा प्रतिरोध का सैदे मट बाविता नोकराई अरे बेटे बाल मो मंग खेल देना हम बाल हम बोलते हैं मैं किधर कराने अपने दम प्रतिरोध का वर्ग तुना काटना है क्या करता था मैं अपने क्या ने स्थिर मगाद प्रतिरोध का क्या स्थिर प्रतिरोध क्या गातो ते मैं विद्यत है මේ වගේ හැඩයක් ගන්න පුතේ මේ වගේ හැඩයක් මේ වගේ හැඩයක් ගන්න මේකේ තියෙන පුතේ මෙහෙම මොනවද මෙහෙම තියෙනවා වර්ණවලලු කීපයක් තියෙන මොනවද තේ වර්ණවලලු කීපයක් තියෙන මේ වර්ණවලලු වලින් අපිට මේකේ අගය හොයන්න පුළුවන් පුතා ලොකු පන්ති වලට යනකොට අපි කරනවා එතකොට මේකේ प्रतिरोधे अगे आप मुनावली ओम बली आप ओम सी पनहा पानी गाने पुलवा मिले गाने पुलवा अब गाता मिता मेके आगे ओम पनहाई के ओम पनहाई ना मेके आगे हेमती सेम पनहा मतम एक स्थिर आप विनाशकर बे विनाशकर विनय का कलते मिले गाने तो अरे එතකොට මෙයාව අපි දැන් මෙහෙම බල්බයක් තියෙන පරිපථයකට සම්බන්ධ කරොත් මොකද වෙන්නේ මේ බල්බේ දීප්තිය මොනවා වෙනවද අඩු වෙනවා බල්බේ දීප්තිය අඩු වෙනවා මම සංකේතෙන් ඇන්දේ ඕම් 100 දැම්මොත් ඊටත් අඩු වෙනවා ඕම් 10 දැම්මොත් කලින්ට වඩා ටිකක් වැඩි වෙනවා ඒ කියන්නේ ප්‍රතිරෝධය අඩුයි නම් ධාරාව වැඩි මොකද බාධා එතකොට ප්‍රතිරෝධය හිතන්න ඕන මොකක් කියලාද බාධාව කියලා विचाल्य प्रतिरोधक विचाल्य प्रतिरोधक एक मेहम अपड़ी मीटर खरकवाण पुल मेहम खरकवाण पुल मेतन गहलती ओम दहाय ओम विश ओम तीह ओम हतली हेम गहलती ඒ විදිහට මොනා කරන්න පුළුවන්ද කරකවන්නට පුළුවන් එතකොට අපිට ලැබෙනවා මොකද්ද තව ප්‍රතිරෝධ කීපයක් තියෙනවා හා සමාන හැබැයි අපිට 10යි 20යි නම් ගහලා තියෙන්නේ 15 ගන්න බෑ 20යි 30යි නම් ගහලා තියෙන්නේ 25 ගන්න බෑ ප්‍රතිරෝධ අගයන් තියෙනවා හැබැයි අපිට ඕන අගය ගන්න බෑ දීලා තියෙන අගය තමයි ගන්න පුළුවන් मेक आर उगोलांगे गेवल फैन मुकद सामान अभी वेगे पुलवा देख तुन अतर पाकिर वेडिवेन फैन वेडिवेन्नी धारा वेडियन इतर प्रतिरोधे पहेदी प्रतिरोधे अटी देखे प्रतिरोधे
වැඩි ඒකයි වේගය අඩු කරන්න පැහැදිලිද මේවට කියන්නේ මොනවා කියලාද විචල්‍ය ප්‍රතිරෝධක කියලා මේකට කියන්නේ ස්ථිර ප්‍රතිරෝධක කියලා අපි ඊතුරු දෙක ගැන ඊළඟට කතා කරමු හරි නෙමෝ විචල්‍ය ප්‍රතිරෝධයේ තේරුම් නැති පුතේ. අස්ථිර ප්‍රතිරෝධය තේරුම් නැහැ කියලාද කියන්නේ? මොකද්ද තේරුම් නැත්තේ? ආයිතින් ප්‍රති ඒකේ අගෙන් කියන්නේ බාධාව වැඩි කියලා. ඒක ඇතුළ හදලා තියෙන එතකොට ධාරාව අඩු වෙන යන විදියට. धाराव दिगुण गलने आरक्षा අපිට බල්බයක් දාන්න බෑ ධාරාව වැඩි නිසා මොකද පිච්චෙනවා. ඒතර අපිට පුළුවා මොකද්ද ප්‍රතිරෝධයක් දාලා බල්බේ දාන්න. ඒතර ප්‍රතිරෝධයෙන් මොකද කරන්නේ? අර ධාරාවම යවන්නේ නැතුව එයා අඩු කරලා යවන බල්බෙට. ඒතර බල්බේ පිච්චෙන්නේ නැහැ. පැහැදිලිද? ඒ තේරුණේ? අද මම වීඩි පෙන්නනවා ඊට පස්සේ ප්‍රැක්ටිකල් එකකුත් ඒකත් බලන්න තේරෙනවද කිය? එතකොට තඹවල ප්‍රතිරෝධයේ ඉදා අඩු නිසා ප්‍රතිරෝධක සෑදීමට භාවිතා නොකරයි. ඒ කියන්නේ තඹ කියන්නේ අපේ මොන කම්බිද ප්‍රතිරෝධයේ අඩු කම්බි. අපි ඒව තමයි ඔය වයරින් කරන්න ගන්න ගෙවල් වල. මොකද ඒවැය ධාරාව හොඳට ගමන් කරන. එතකොට ගමන් කරන්නේ නැත්තේ මොනවද? බාධාව වැඩි මොනවද කම්බි? නික්‍රෝම් කම්බි. ඒව හුඟක් කාලවට අපි ගන්නෙ මොනටද? ආ රත් වෙන තැන් වලට. ඒ කියන්නේ මේ කම්බි වලින් බාධාව වැඩි නිසා රත් වෙනවා. රත් වෙනවා පුතේ. එතකොට අපිට ඒගොල්ලන්ව පුළුවන් මොනාට පාවිච්චි කරන්නද? හීටරේට. විදුලි ස්ථිරකයට තියෙන නික්‍රෝම් කම්බි. ඇයි ඒ? එයා තුලින් යන්නේ අමාරුවෙන්. ඒ අමාරුවෙන් ධාරාව හිර වෙවි යනකොට මොකද වෙන්නේ? රත් වෙනවා. ගිල්ලුම් දඟරේ මොකද කරන්නේ? රත් කරනවා. ඊයම් පාසනය මොකද කරන්නේ? රත් කරනවා. එවැනි උපකරණ වල එනම් මොනව කම්බිද තින්? නික්‍රෝම් කම්බි තින්. ප්‍රතිරෝධය ගොඩාක් වැඩි කරලා ඒ කම්බිය තුලින් ධාරාව යනකොට ඒ කම්බිය මොකද වෙන්නේ? ගොඩාක් රත් වෙනවා. ඒක ප්‍රයෝජනෙට ගන්නවා. තාප ශක්තිය එතකොට අපි මොකද කරන්නේ? ප්‍රයෝජනෙට ගන්නවා. දැන් තඹ කම්බි වලින් ඒ දේ කරන්න බෑ. මොකද තඹ කම්බි රත් වෙන්නේ නැහැ. ඒ රත් වෙන්නේ නැද්ද? ප්‍රතිරෝධය බොහොම අඩුයි. හරි එහෙනම් අපි ප්‍රතිරෝධය වැඩි කරගන්න නම් මොන කම්බි වලින්ද හදන්න ඕන? නික්‍රෝම් කම්බි හරි මැංගනීන් කම්බි හරි ප්‍රතිරෝධක වර්ග කීපයක් තියෙනවා. ලියුම එක ස්ථිර ප්‍රතිරෝධක දෙක විචල්‍ය ප්‍රතිරෝධක සද්දේක ධාරා නියාමක පුතේ තුන විචල්‍ය ප්‍රතිරෝධක
අතර ආලෝක සංවේදී ප්‍රතිරෝධක आलोक संवेदी प्रतिरोधक स्थिर प्रतिरोधक कथा विचल्य प्रतिरोधक धारा नियामक आलोक संवेदी प्रतिरोध स्थिर प्रतिरोधक निश्चित प्रतिरोध अगेयक सहित प्रतिरोधक स्थिर प्रतिरोधक वे सैम विद्युत उपांगयकटम සෑම විද්‍යුත් උපාංගයකටම නියමිත විද්‍යුත් සෑම විද්‍යුත් උපාංගයකටම නියමිත විද්‍යුත් ප්‍රතිරෝධයක් ඇති නිසා ඒවාද ස්ථිර ප්‍රතිරෝධක වේ උදාහරණ ගෙල්ලොම් දඟරය විදුලි ස්ථිරකය ඒක තේරෙනවද බලන්න මේ කියන වාක්‍යයේ තේරුම තේරෙනවද බලන්න පුතේ මේ කියන වාක්‍ය බලන්න හොඳට වෙලාර නාතර චුට්ටක් බලන්න මම මේ විස්තර කරන එක තේරෙනවද කියලා දැන් පුතාලගේ ගෙදර ප්ලග් පොයින්ට් එකක් තියෙනවානේ ඒකේ මෙහෙම තියෙනවානේ ලොකු එකට කියන්නේ අර්ත් ටයර් එක මෙතන තියෙනවා සජීවී සහ උදාසීන කම් හරි පුතේ එතකොට දැන් අපි බැරි වෙලාවත් මෙතනට මෙහෙම කම්බියක් දාලා ඉවරලා නිකන් මේ පැත්තේ මෙහෙම කම්බියක් දාලා ස්විච් එක දැම්මොත් මේක ගිනි ගන්නවා. තෝන් ගාලා පුපුරලා ගිනි ගන්නවා. ඒ කියන්නේ මේක උණු වෙලා යනවා. හරිද? දාන්න යන්න එපා මම කියන්නේ වෙන දේ. ඒකට හේතුව තමයි මෙතන තියෙන සජීවී කම්බියක් එහා පැත්තේ තියෙන හරි මේ තියෙන්නේ සජීවී ධාරාව මේ පැත්තේ තියෙන්නේ උදාසීන ධාරාව මේම තමයි වෙන්නේ. ඒක අදහසක් ගන්න. නමුත් දැන් අපි හීටරේදී වෙන්නේ තෝකම තමයි. ඔයගොල්ලෝ වතුර රත් කරන්න හීටරයක් ගන්න කොටත් වෙන්නේ මෙහෙම ජල භාජනයේට මෙහෙම හීටරේ ඇතුලේ තියෙන්නේ මෙහෙම කම්බියක්. ඇවිල්ලා ඔහොම යනවා. හැබැයි ඒ වුණාට ඔයගොල්ලෝ ස්විච් එක ඔන් කරාට පුපුරන්නේ නැහැ. උණු වෙන්නේ නැහැ. ගිනි ගන්නෑ. ඇයි ඒ? ඒ කම්බියේ අධික ප්‍රතිරෝධයක් තියෙනවා. ඒ නිසා අරතරන් ධාරාවක් යවන්නේ නැහැ. දැන් තේරුණා. ඒ නිසා සෑම විදුලි උපකරණයක්ම තුලම මොනවද තියෙන්නේ? ලොකු ප්‍රතිරෝධයක් තියෙනවා. නැත්තම් අපිට ඒවා කරන්ට් එකට ගහන්න බෑ. ඒවා පිච්චෙනවා. බල්බ් එක පවා තියෙනවා. තේරුණා. ඒකයි කියන්නේ සෑම විද්‍යුත් උපාංගයක්ම මොනවද විද්‍යුත් උපාංගයක් වොෂින් මැෂින් එක ෆෑන් එක ගිල්ලුම් දඟරය හරි රේඩියක ටීවී එක බල්බය අයන් එක
ඒ ඔක්කොටම ඒ ඔක්කොගෙම ඇතුලේ මොකද්ද තියෙන්නේ ප්‍රතිරෝධයක් තියෙනවා ඒ නිසා එයා තුලින් ගලන ධාරාව අඩු කළා තමයි එහා පැත්තට යවන්නේ දැන් අදාසක් ඒකයි මේ වාක්‍යයේ තේරුම මොකක්ද සෑම විද්‍යුත් උපාංගයකටම මොකද්ද තියෙන්නේ නියමිත විද්‍යුත් ප්‍රතිරෝධයක් ඇති නිසා ඒවාද ස්ථිර ප්‍රතිරෝධක වේ උදාහරණ ගෙල්ලොම් දඟරය විදුලි ස්ථිරක අවශ්‍ය අගයන් සහිත ස්ථිර ප්‍රතිරෝධක වෙළඳ පොළේ ඇත ගෙල්ලොම් දඟරය කියන්නේ හීටරේට් අවශ්‍ය අගයන් සහිත ස්ථිර ප්‍රතිරෝධක වෙළඳ පොළේ ඇත වෙළඳ පොළේ ඇති ප්‍රතිරෝධකවල අගය සෙවීමට වර්ණවලලු භාවිතා කරයි විවිධ හැඩගන්නා ප්‍රතිරෝධක වෙළඳ පොළේ ඇත භාවිතය ස්ථිර අගයකින් යුතුව මොනා කරන්නද පුතේ ධාරාව පාලනය කරන්න අද අපි බලන්න යන්නේ පුතේ ප්‍රතිරෝධය ගැන. එතකොට ප්‍රතිරෝධය කියන්නේ ධාරාව තුළින් ධාරාව සන්නායකයක් තුළින් ධාරාව ගලා යනකොට ඇති කරන බාධාව. ඒ බාධාව ඇති වෙන ලෙසට හදපු උපකරණය තමයි මේ තියෙන්නේ. මේකට කියන්නේ ප්‍රතිරෝධක කියලා. බලන්න ප්‍රතිරෝධකයක් හොඳට නිරීක්ෂණය කර. ඒකේ තියෙන පුතේ ප්‍රතිරෝධකවල වර්ණ බලලු තියෙනවා. එමගින් අපිට යාගේ අගය හොයාගන්න පුළුවන්. ඒ වගේම යාගේ ධන සහ ඍණාග්‍ර කියලා පැහැදිලි වෙනසක් නැහැ. අපිට පැත්ත මාරුණයි කියලා ලොකු බලපෑමක් කරන්නේ නැහැ පරිපථයට. ඩයෝඩේ LED වගේ. දැන් අපි මේ ප්‍රතිරෝධකයක් පරිපත්‍යයකට සම්බන්ධ කරාම මොකද වෙන්නේ කියලා අපි බලමු. එතකොට දැන් මේ මම ප්‍රතිරෝධකයක් සම්බන්ධ කරන්නේ නැතුව තමයි මේ පරිපත්‍ය හදලා තියෙන්නේ. පේනවද? දැන් ඊළඟට මම කරන්නේ මේ පරිපත්‍ය විසන්ධි කරලා මෙතනට සම්බන්ධ කරන්න යනවා ප්‍රතිරෝධකය. මෙතනට සම්බන්ධ කරන්න යනවා පුතේ ප්‍රතිරෝධකය. හරිද? එතකොට අපි බලමු මොකද වෙන්නේ කියලා. දැන් ඔන්න බල්බේ තියෙනවා. මෙන්න මම ප්‍රතිරෝධකයට අනිත් අග්‍රයට සම්බන්ධ කරනවා. බලන්න එතකොට මේ බල්බේලිය ගොඩාක් අඩු වුණාමි. එහෙනම් මොකද කරේ? පරිපථය තුළින් ගලන ධාරාව වැඩි කරා. පරිපථය තුළින් ගලන එකයි හදන්න. හොඳට දැන්. දැන් මොකද වුනේ? පරිපථය තුළින් ගලන ධාරාව අඩු කරා. කවුද අඩු කරේ? ප්‍රතිරෝධකය. දැන් අපි ප්‍රතිරෝධකය ඉවත් කරලා පරිපථයට නැවත සම්බන්ධ කරලා බලමු දීප්තිය කෙසේ වෙනස් වෙයිද කියලා. මම එයා ඉවත් කරා. දැන් බලන්න ප්‍රතිරෝධකයක් නැති නිසා බාධාවක් නැහැ. ඒ නිසා ගලන ධාරාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. අද අපි එහෙනම් බලන්න පුතේ අපි කරන්නේ එවැනි උපාංග සකස් කළා. ස්ථිර ප්‍රතිරෝධක මගින් පරිපථයේ ගලන ධාරාව අඩුවන බව පෙන්වීම. එතකොට අපි මොකද කරන්නේ? කියන්න පුතේ.
මොකද්ද අපි කරන්නේ? ආ අපි කරන්නේ පළවෙනි එකේ කිසිම ප්‍රතිරෝධයක් නැහැ පේනවද? ඒකේ ප්‍රතිරෝධයක් නැහැ බල්බේ විතරයි තියෙන්නේ. පැහැදිලිද? දෙවෙනි එකේ ගත්තොත් එහෙම ඕම් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එතකොට ඇමීටරය ඊට වඩා අඩු වෙනව කටුව කරකැවෙන එක හරි නේද? ඊළඟට මොකද වෙන්නේ? බල්බේ දීප්තිය පොඩ්ඩක් අඩු වෙනවද නැද්ද? අඩු වෙනවා. බල්බේ දීප්තිය අඩු වෙනවා. හරිද? දෙවෙනි කෙනා 5 ඕම්. එතකොට මොකද වෙන්නේ? ඊටත් වඩා මොනවා වෙනවද පුතේ? ඊටත් වඩා අඩු වෙනවා. එතකොට කටුවේ මීට මොකක්ද? ඇමීටරේ කටුවේ පහත අංකයක් අඩු වෙනවා. බල්බේ දීප්තියත් අඩු වෙනවා. මෙහෙම කිව්වොත් හරිද බල? ආ ස්ථිර ප්‍රතිරෝධක නැති විට දීප්තියත් වැඩි. ඇමීටරේ ලියන්න බපුති කියන්න මම ඇමීටරේ පාඨාංකයක් වැඩි. 2 ohm වලදී දෙන්නම අඩු වෙනවා. 5 ohm වලදී ඉතා අඩු වෙනවා. නිගමනය ස්ථිර ප්‍රතිරෝධකයක් පරිපථයට සම්බන්ධ කළ විට පරිපථයේ ප්‍රතිරෝධය වැඩි වන නිසා පරිපථයේ ගලන ධාරාව අඩු කළ හැකියි.
අපි මේකේ සංකේතය ලියමු වැදගත් කරුණ ප්‍රතිරෝධකයේ දක්වන සංකේතය අඳින්න පුතේ ප්‍රතිරෝධකයේ දක්වන සංකේතය එවද ඇන්දදපති එපතේ අර පේනු එකක් තියෙනවා මේ ඒකේ මේ දාන කෑල්ල නැති පේනවනේ ඒකක් තිබුණ එක නෑ මේක ඇන්දත් ඊට පස්සේ අපි යමු විචල්්‍ය ප්‍රතිරෝධකේ වෙනස පුතේ යාට ධාරාව අපිට වෙනස් කරන්න ප්‍රතිරෝධය වෙනස් කරන්න පුළුවන් පරිපථ තුළින් ගලන විද්‍යුත් ධාරාව විවිධ අගයන්ගෙන් වෙනස් කර ගැනීමට භාවිතා කරන ප්‍රතිරෝධයේ අගය වෙනස් කළ හැකි ප්‍රතිරෝධක වලට අපි කියන නම විචල්්‍ය ප්‍රතිරෝධක කියන විචල්්‍ය ප්‍රතිරෝධක කිය හරිද ක්‍රියාකාරකම ආදර්ශනය තර අපි කරන්න පුතේ මේ විචල්්‍ය ප්‍රතිරෝධකයේ අගය වෙනස් කර කර බල්බයේ ආලෝකයේ නිරීක්ෂණය කරන දීප්තිය නිරීක්ෂණය කරන ඊට අමතරව මිලියමීටරේ මොකක්ද පාටාංක නිරීක්ෂණය කරන ලියමු
හරිපිට රූපේ පරිදි විචල්‍ය ප්‍රතිරෝධකේ අපරිපතයට සම්බන්ධ කරයි. පසුව සුවිච සංගෘත කර ධාරාව ගලා යාමට ඉඩ සලස්වයි. පසුව විචල්‍ය ප්‍රතිරෝධකේ ප්‍රතිරෝධය වැඩි කරමින් බල්බේ දීප්තිය සහ ඇමීටරයේ පාටාංකය නිරීක්ෂණය කරයි. නිරීක්ෂණය විචල්‍ය ප්‍රතිරෝධයේ ප්‍රතිරෝධය වැඩිවන විට ඇමීටරයේ පාටාංකය අඩුවන අතර ධාරාවද අඩුවේ. ධාරාවද අඩුවේ නිගමනය විචල්‍ය ප්‍රතිරෝධය මගින් ප්‍රතිරෝධය වෙනස් කිරීමෙන් පරිපථය තුළින් ගලන ධාරාව පාලනය කළ හැක. හරිපිට අපි එමනයි ඊළඟ දවසේ ධාරා නියාමකය ගැන කතා කරන පුතේ.